India cricket kandayam Lankawata ewe oun satuwana hondama kandayamen test kandayamata sellam karana kridakayan herunama ithirivena prabalama sanchithayak. E sanchithaye hitupu Indiyawa godak balaporottu thiyagena inna kridakayek thamai Sanju Samson kiyanne. Dhoniyen passe India kandayame attawarana me kridakayata labei kiyala mata pala vela thibunath Rishabh Pantge dakshatha nisa Samsonta jathik kandayame tanak labune neha. කොහොමුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආපු සංචිතේ හිටපු ප්‍රබල ක්‍රීඩකයෙක් විදිහට ආරම්භයේ ඉඳන් හඳුන්වපු මේ ක්‍රීඩකයා තරගාවලිය අවසන් කළේ අසාර්ථක විදිහට. ශ්‍රී ලංකා දඟපන්දු යවන්න හමුවේ අසරණ වෙන විදිහ තමයි අපි මේ ක්‍රීඩකයාගෙන් දකින්න ලැබුණේ. මේ විදිහට සංජු අසාර්ථක වීම ගැන Times of India සංගරාව අපූර්ව ලිපියක් පළ කළා. ඔවුන් කියලා තිබුණේ T20 තරඟවලදී IPL පිටියේ වැඩ පෙන්නලා වැඩකාරය විදිහට ආපු දේවදත් පඩික්කල්, රටරාජ් ගයික්වාඩි වගේම නිතිෂ් රානාත් ශ්‍රී ලංකා දඟපන්දු යවන්න හමුවේ අසරණ වුණා කියලා. මේ හැමෝටම වැඩි ඉන්දියාව ලොකුවට හිතපු සංජු සැම්සන්ට මොකද වුණේ කියන දේ තමයි මේ ලිපියෙන් ප්‍රශ්න කරලා තිබුණේ. T20 තරඟ තුනේදී ලකුණු 34ක් ඉන්මක සාමාන්‍ය 11ක් පිට රඳවාගෙන ලබාගත් මේ ප්‍රතිකරුවා අසරණ කළේ වනිදු කියලා තමයි Times of India කියන්නේ. එයා ගැන ඉන්දියාව ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. දඟපන්දු යවන්නන්ට වගේම වේගපන්දු යවන්නන්ටත් හොඳින් පාර දෙන්න පුළුවන් හැකියාවක් තියෙන ප්‍රතිකරුවෙක් විදිහට. හැබැයි ලංකාවට ඇවිත් ලොක්කුස්ලානට යන කණ්ඩායමට තමන්ගේ තැන හදාගන්න තිබුණු අවස්ථාව ඉන්දියා ජාතික කණ්ඩායමත් එක්ක එකතු වෙන්න පුළුවන් තරමේ දක්ෂයෙක් කියලා වැඩ පෙන්වන්න තියෙන අවස්ථාව මේ තරුණ ක්‍රීඩකයා නැති කරගත්තා. ඇත්තටම නැති කරගත්තා නෙවෙයි, නැති කළා. ඔහු පරාදුනේ දැන් ලෝකයේ ඉන්න T20 වල ලෝකයේම දෙවෙනි තැන ඉන්න පන්දු යවන්නට. පළවෙනි තරඟ දෙකේ ගුග්ලි පන්දුව තෝරගන්න බැරි වුණු සංජු තුන්වෙනි තරඟේ පාදක පන්දුවට අහුණා. ඒ විදිහට තමයි සංජුට ලංකාවේදී වුණු අකරතැබ්බේ ගැන ඉන්දියාවේ ප්‍රකට සංගරාවක් කියලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් සපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවේදී ඔබට සුබ දවසක්.